මොත් මගින්ට ඉතාම විශාල ගෙන එක්ක මරණය හෝ එක්ක පිළිසිම් වලට යන්න පුළුවන්. හයිඩ්‍රජන් ජෙනරේටරේ ඉඳලා හයිඩ්‍රජන් ස්ටොක් ටැංක් එක දක්වා ගෙන යන මාර්ගය එක පැත්තකට පමණයි ගමන් කරන්නේ. ඒකට විශේෂයෙන් මම විදේශයෙන් ගෙන්නපු මේ ඇරස්ටර් එකක් ෆ්ලෑෂ්බැක් ඇරස්ටර් එකක් භාවිත කරනවා. මේකෙන් කිසිම අවස්ථාවක බැක්ෆයර් එකක් ආයේ අනිත් පැත්තට එන්නේ නැහැ. ඒ වගේම වාහනය හදිසි අනතුරකට පත් වුණොත් වාහනය ගිනි ගත්තොත් ඔබ ඒ වෙනුවෙන් විශේෂිත ක්‍රියාමාර්ග අරන් තියෙනවද ගිනි නොගන්න? ABS සිස්ටම් එක, එයාබැග්ස් සිස්ටම් එක, සෝරි, ABS සිස්ටම් එක නෙමෙයි, එයාබැග් සිස්ටම් එක. නැත්නම් ෂර්මා මම හැවේ දැන් හයිඩ්‍රජන් ඉපදවිලා ස්ටෝ, ඒ කියන්නේ තැන්පත් වෙලා තියෙන හයිඩ්‍රජන් ගැන මම හැවේ. ඔව්. එතකොට අර මම එතන දාලා දෙනවා සේෆ්ටි රිලීස් වෑල් එකක්. ඒ අවස්ථාවේදී ඉතාමත් ඉක්මනින් හයිඩ්‍රජන් වායුව වාතයට මුදා ගන්නවා. එතකොට ගිනි ගන්නවා. සමහරවිට වාහනේ හයිඩ්‍රජන් වායුව ලේසියෙන් එහෙම ගිනි ගන්නෑ. මොකද හයිඩ්‍රජන් වායුව ගිනි ගන්න අවස්ථාවේ එළියට මුදා හැරියොත් ඒක තවත් ලොකු පිපිරීමකට ලක් වෙන්න පුළුවන් තුෂාර්. බොහොම ස්තුතියි. හොඳ, ඊළඟට කුසපත් වැඩීමෙන් දෙවෙනි තැනට තේරුනේ හිනිදුම ඇන්ටන්. ඇන්ටන්, මගේ ප්‍රශ්නේ වන්නේ විශේෂයෙන්ම ඉහළ යන විදුලි පිරිවැය හමුවේ කොයිතරම් දුරට සාධාරණද ඔබ ශ්‍රමය වෙනුවට විදුලි ආදේශ කිරීම? යුනිට් දෙකහමාරක් වගේ තමයි විනාඩි 15කට පළවෙනි සැරේට වැය වෙන්නේ. ඊට පස්සේ වැය වෙන්නේ බොහොම සුළු විදුලි ප්‍රමාණයක්, ඒ කියන්නේ මිනිත්තු 5යි ඊළඟ ක්‍රමයට රත් කරන වැය වෙන්නේ. ඒත් ඔබ විශ්වාස කරන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ තාමත් විදුලියට වඩා ශ්‍රමය ලාභයි කියන්නේ? තේ කර්මාන්ත ශාලාවල දැන් ගොඩාක්ම ශ්‍රමිකයෝ අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඒකට ගොඩක් මේ තේ කර්මාන්තේ යොමු වෙන සංඛ්‍යාව අඩු, සේවක සංඛ්‍යාවක් ඉන්නේ. ඔබගේ මේ නිර්මාණය හමුවේ ඔබ හිතන්නේ නැද්ද ඉදිරියේදී මේ විදුලිය ආදේශ කිරීම තුළින් ඔවුන්ගේ රැකියා පහළ මට්ටමකට ඒ කියන්නේ? ඒක මම නම් ඒක බැලුවේ මොකද මේ කාර්යක්ෂම කිරීමේ අරමුණින් තමයි. මොකද සුදුයි. හොඳ ඇන්ටන්, මා දන්නා තරමින් එතකොට මේක එකපාරටම ඉහළ උෂ්ණත්වය දාලා අර බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාරික මට්ටමින් සලකනවා මිසක් ගුණාත්මක පැත්තින් සැලකීමක් නැහැ නේද කියන ප්‍රශ්නේ මගින් ඔබට යොමු. මේක තියෙන දැන් තේකොළ බෑග් වල අපි දැන් ගම් ගානක වුණත් තව ඒ ගම් ප්‍රමාණය අඩුවෙන් ගොඩාක් පාවිච්චි කරපන යාන්තම් පොඩ්ඩක් ගාලා ඒකටත් වතුර මිශ්‍රණය පොඩ්ඩක් ගාලත් දාන්න පුළුවන්. හැබැයි එතකොට අර ඒකට ඇතුළට වාතය සහ අනිකුත් අපද්‍රව්‍ය ගිහින් ඒක ගුණාත්මකභාවය තේකොළ බෑග් එක සාමාන්‍යයෙන් ඊයම් කොළයක් යටින් තියෙනවා. ඊට උඩින් තමයි අපි ඇලවෙන තීරුවක් විතරයි ඇලවෙන්නේ. ඒ තේ මල් වල තියෙන උඩ කොටසේ තියෙන තේ වලට ඒ බලපෑමක් ඇති වෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඇති වෙන්නේ නැහැ. දැන්තරම් බලලා තියෙන විදියට ඇති වෙන්නේ නැහැ. නැති විදියක් තියෙන්නේ. මොකද ඊයම් කොළේ පරීක්ෂා කරලා බලලා තියෙනවද ඔබ? පරීක්ෂා කරලා බලලා නැහැ. ඊයම් කොළෙන් සාමාන්‍යයෙන් රස්නයක් යටර, ඒ කියන්නේ අපි ඔක ගොඩක්ම රස්නේ තියන්නේ අපිට අඩු කරලා තියන්න පුළුවන්. තත්ත්ව පරීක්ෂණයක් කරලා සංසන්දනය කරලා තියෙනවද? අතින් අලවන එකේ තේවලයි මේ අලවන එකේ මේ රස්නින් අලවන එකේ තේවලයි? එහෙමනම් කරලා නැහැ, බලලා නැහැ. බොහොම ස්තුතියි. දැන් මේ තරග කරුවන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ නිර්මාණ, ඔවුන්ගේ සංකල්ප පිළිබඳව තව දුරටත් හිතන්න කරන්න මේ තරගයට සහභාගී වෙන ඊළඟ දෙදෙනා බලමු මේ විරාමයෙන් පස්සේ. Future Minds Innovator 8. Ceylon Biscuits Limited අනුග්‍රහයෙන් CBL කිරුළු පළඳවන Future Minds Innovator 8. හොඳයි, අපි දැන් දෙවන වටේ ඊළඟ තරගකරුවන් දියා බලමු. ගම්පහ ශශි. හොඳයි ශශි, හැම දෙයක්ම ගණන් කිරිපිටි ඉඳලා ඔබ කල්පනා කරන්නේ නැද්ද, ඔබට හිතුන්නේ නැද්ද මෙවන් නිර්මාණයක් කිරීමේදී කිසියම් පහසුකමක් එකතු වෙනවා? නමුත් මේ සඳහා දරන්න සිදුවන වියදම දරුවෙක් නඩත්තු කිරීමට දරන්න සිදුවන තවත් වියදමක් ඇටියෙ මවට දරුවාව නිදි කළා තියලා දරුවාගේ වගකීම මේ උපකරණය සම්පූර්ණයෙන්ම බාර දීලා තමන්ගේ වැඩ ටික නිදහස කරගන්න ලැබීමම මම දකිනවා මේ සඳහා වැය කරන මූලික පිරිවැයට වඩා ගොඩක් වටින දෙයක් බව. මව්වරුන්ට දරුවා තෙමා ගත්තාම නිකන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඔටෝමැටිකලි සිග්නල් එකක් එනවා මේ දරුවා තෙමාගෙන කියලා. මේ සඳහා කොපමණ පිරිවැයක් ඔබ ගණන් බැලලා තිබෙනවද? නිෂ්පාදනය සඳහා රුපියල් 750කට අඩු පිරිවැයක් තමයි මාහට වැයෙන්නේ. ඔගේ ඔය යන්ත්‍රය මීටර 75ක් වැනි සීමාවක් දුර ක්‍රියා කරන ලැබෙනවා කියලා අපට දැනගන්න ලැබුණා ඔබගේ පෙන්වීම තුළින්.
එතකොට එතනත් ආපහු නැවතත් ගැටලුවක් පන්නවගන්නේද මේ ගෙදර බබා අඬනකොට අල්ලපු ගෙදර බබාගේ අම්මා ඇවිල්ලා එක් උපකරණයට එක් එක් ෆ්‍රීකවෙන්සි එකක් තමයි මම දීලා තියෙන්නේ. එම සංඛ්‍යාතය මවට අවශ්‍ය නම් රිසීවරේ සහ ට්‍රාන්ස්මීටින් කොටසේ වෙනස් කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය පරිදි. එතකොට යම් නිවසක අසල තියෙන නිවසේ උපකරණයට ප්‍රතිචාර දක්වනවා නම් මවට හැකියාව තියෙනවා තමන්ටම අනන්‍ය වූ සංඛ්‍යාතයකට මෙය ඇඩ්ජස්ට් කරගන්න. බැරිලා දරුවා පොඩි දරුවන්ගේ කටින් කෙලවැක් කරනවා නිතර නිතර. පොඩි ළමයි ඇඟිලි උරනවා කෙලවැක් කරනවා. ඒ කෙල වලින් මෙම උපකරණය ක්‍රියාත්මක වෙනවද? දරුවාට අංශක 180ක වගේ කෝණයක භ්‍රමණීය වෙන්න පුළුවන්. එතකොට එම සංවේදක කොටස් අවි කරලා තියෙන දරුවාගේ ඉනෙන් පහළ කොටස් වලට නිසා ඒ කොටස් වලින් කෙල ගෑවීමේ හැකියාව ඉතාම අවමයි. ඔබ පාවිච්චි කරන තරංග දරුවාගේ සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ? සාමාන්‍යයෙන් රේඩියෝවක් දරුවා අසල තියා ක්‍රියාත්මක කරනවා වගේ තමයි මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වයත්. මම දැනට දන්නා පරිදි නම් මිනිසුන්ට රේඩියෝ තරංග වලින් ඔබ විශ්වාස කරන පරිදි FM තරංග විතරයි නිකුත් වෙන්නේ. ඔව් FM 49 කියන ෆ්‍රීකවෙන්සි එකට තමයි දැන් මම නිර්මාණය කළේ. හොඳයි. අපි දැන් කැඳවනවා අවසාන තරගකරු ගොස්කොඩ ගුණදාස. ගුණදාස මහත්මයා, ඔබ හිතන ආකාරයට මුදෙලි භාවිතා කිරීමටත් වැඩිය මෙය පහසුද වියදම හැටියට අඩුයිද? දැන් අපි දන්නවා පහුගිය සුනාමි කාලෙදී මුහුදේ ගල් ගනිමු බලත්තරේට සිද්ධ වුණේදී ඒක අපි පැත්තක තියමු. පරිසර වශයෙන් ලීකුඩු මම අහන්නේ ගුණදාස මහත්මයා, ඉතින් මේ ආකාරයට ගන්නකොට මේ ලීකුඩු යොදාගෙන අපරාධ කිරීමට ප්‍රමාණවත් තරම් ලීකුඩු අපේ රටේ තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා? ලීකුඩු විතරක් නෙවෙයි, ලීකුඩු පුළුවන්, දහයිය පුළුවන්, උක්රොඩු පුළුවන්, කැලිකසල් පුළුවන්. ඉතින් ඔබ මේ කියන ආකාරයට මේ ලීකුඩු සහ අනෙකුත් අපද්‍රව්‍ය යොදාගෙන මේ ක්‍රියාවලියට එනකොට ගත වෙන කාලයත් එක්ක බලද්දී ආර්ථික වශයෙන් වාසිය සිදු වෙනවා 105කින්. මම වගේ නාකිමිනියෙක් කරොත් 105කින් වාසි මට වඩා තරුණයෙක් කරනවා නම් 110ක විතර වාසියක් ගත හැකියි. ඔබ සඳහන් කරන ආකාරයට එම ගොඩනැගිල්ලේ ශක්තියට මෙහි බාධාවක් වෙන්නේ නැහැ කියන්නේ? කිසිම බාධාවක් නැහැ. එන්නෙන්නෝ ශක්තිමත් භාවය වැඩි. මැටි කිව්වහම ලංකාවේ එක විවිධ පැතිවල විවිධ මැටි වර්ග තියෙනවා. මේ මැටි වතුරත් එකතු කරලා ලීකුඩු එහෙම නැත්නම් දහයිය කුඩු දාලා හැදුවාම මගේ දැනුම හැටියට නම් වේයන් සහ වෙනත් කුමින් ඇවිල්ලා මේක අපි කියනෝ විත්‍ය සවුත් වෙන්න පුළුවන් ටික කාලයක් යනකොට. එහෙම නැත්නම් වතුරට දිය වෙලා වැහි වතුර එකතු වෙලා ආපහු ඒක අඩුතුල් වෙලා කල්පවත්ම අඩු වෙන්න පුළුවන්. කිරිමැට්ට කරමැට්ට කියලා දෙකක් තියෙනවා. මැටි වර්ග කොච්චර තිබුණත් මම දන්නේ කරමැට්ට. කරමැට්ට නිසා කුමේ සත්තු අර මං කිව්වේ බැක්ටීරියා සමහර බැක්ටීරියා වෙන්න පුළුවන් වෙන වේයෝ මේ වුණු හරි වෙන්න පුළුවන්. ඒවා සැදීම සම්පූර්ණයෙන්ම විනාශ කරන අර දූවිලි මැට්ට නිසා. ඕනෑ මැට්ටක දූවිලි මැට්ට තියෙනවා. කිරිමැට්ට අර කරමැට්ට දූවිලි මැට්ට. දූවිලි මැට්ටෙන් තමයි අර සත්තු හැදීම නවත්තන්නේ. මම ඒකට අපි දැන් ඕ මට තීන් තාලේපණ කරනවන ගයක් සම්පූර්ණයෙන් ඉවරුනහම ඒක තීන් තාපල කරනවා වැඩිපුර තීන්ත ප්‍රමාණයක් යනෝනේ ද අර සිදුරු සහිත තැන් එනෝ නේද ඕක? නෑ නෑ නෑ. දැන් අපේ පොටි අදින්න පිලර් කරන්න ඕනේ නෑ. මේක අපේ රටේම තියෙන අපේ දේ අරගෙන සිලින්ද පොඩ්ඩක් මිශ්‍ර කරලා අපි මැදලා වැලි කඩාවැසියෙන් අල්ලන. දැන් අපේ ගස් ටික කපාගෙන ගියොත් අපිට ටිකක් තවත් මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ද රටේ ජල ප්‍රශ්න එහෙම? නෑ. පස් වෙනවා. නමුත් අපට පුළුවන් දහයිය පොතු කැලි කසල අවුවට වැස්සට තෙමුණහම චෙත බරිත වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වුණහම ඒක මත පුස් වර්ග සහ වෙන අනිකුත් දිලීර වර්ග වර්ධනය වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ නිවසියන්ට ඒක සෞඛ්‍යයට තර්ජනයක්. එළිවහන් අවුරුදු 7ක් වෙනවා ඔය වැඩ කොටසස් වගේ කීපයක් කරලා සුනාමි නතරටත් අහු වුණා. අදත් වැස්සට තෙමුණ අවුවට වේරෙනවා. මේ විත්‍ය ඇතුළට වතුරාවට අවුවට වේරෙන්න කල් යනවා. එතකොට බොහෝ දුරට පුස් වර්ග වර්ධනය වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකද ඒ සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ? මට කියන්න දෙන්නේ එලි මහණ තියෙන ඒවාට කරදරයක් වෙන්නේ නැත්නම් ගෙයි ඇතුළේ තියෙන ඒවාට කරදරයක් වෙන්නේ නැහැ. කපරාරුව නිසා සාමාන්‍ය විත්‍ය වලට වඩා වෙනස් විත්‍ය තමයි ගෙයි ඇතුළේ පවතින්නේ. එතකොට ගෙයි ඇතුළේ උෂ්ණත්වය මත කුමක් සිද්ධ වෙනවද? උෂ්ණත්වය හුඟක් අඩුයි. 50%කටත් වඩා උෂ්ණත්වය අඩු. ඉතින් මම දැන් ඔබට පේනවා දැන් අර කුසලාන දෙක් ජයග්‍රහකයාගේ කුසලාණය අනුශූරතාව ලබා ගන්න කුසලාණය. මේ ලකුණු තත්වය ගැන අපි බලමු. හැබැයි
මේ විරාමෙන් පස්සේ. Future Minds Innovator 8. Ceylon Biscuits Limited අනුග්‍රහයෙන් CBL කිරුළු පළඳවන Future Minds Innovator 8. හොඳයි දැන් අපි ඉස්සරහ තියෙනවා ඉතින් මේ ආකර්ෂණීය දිලිසෙන කුසලාණයේ සූර්යයාට හිමි වෙනවා. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 113යි. ඒකෙන් ඡන්ද දෙකක් අවලංගු වෙලා තියෙනවා. ඒ අනුව මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 111යි. අතුරුගිරිය තුෂාර ඡන්ද 29ක්. හිමිදු මෑන්ටනි ඡන්ද 21යි. ගම්පහ ශාෂි ඡන්ද 26යි. කොස්කොඩ ගුණදාස ඡන්ද 35ක් අද ලබාගෙන තියෙනවා. ආරාධිත විනිශ්චය මණ්ඩලය මවුන්ට ලබා දුන් ලකුණු. අතුරුගිරියේ තුෂාර 65යි. ගිනිදුම ඇන්ටනි 58.3යි. ගම්පහ ශශි 73.3යි. කොස්ගොඩ ගුණදාස 65යි. විද්වත් විනිශ්චය මණ්ඩලයේ ලකුණු අද මේ ආකාරයටයි ලැබිලා තියෙන්නේ. අතුරුගිරියේ තුෂාර ලකුණු 68යි. ගිනිදුම ඇන්ටනි ලකුණු 68යි. ගම්පහ ශශි ලකුණු 79යි. කොස්ගොඩ ගුණදාස ලකුණු 65යි. මෙතනදී අපි ජාතික රූපවාහිනී නාලිකාවෙන් අපිත් එක්ක එකතු වෙන ඔබට අවස්ථාව ලබා දෙනවා SMS හරහා නැත්නම් කෙටි පරිවිඩ හරහා මොවුන්ගේ මේ තත්වයන් වෙනස් කරන්න. ඔබගේ මනාපය තිබෙන්නේ අතුරුගිරියේ තුෂාරට නම් INNO හිස් තැනක් අංක 1. ඔබගේ මනාපය තියෙන්නේ ඇන්ටනීට නම් INNO හිස් තැනක් අංක 2. ඔබගේ මනාපය තියෙන්නේ ශශීත නම් INNO හිස් තැනක් අංක 3. ඔබේ මනාපේ ගුණදාසට නම් INNO හිස් තැනක් අංක 4 78.78 ඩයලොග් දුරකථනයකින් වෙනත් ඕනෑම දුරකථනයකින් නම් 67.97 දැන් තරගය වඩාත් උණුසුම් අතර හැරෙනවා. ඉතින් ලබන වැඩසටහනේදී අපි මීට වඩා උණුසුම් තරගයක් සහ කවුද ජයග්‍රහණය කරන්නේ කියලා බලමු. Until we meet again next week at the same time, it's good night and thank you. නන්රි වනක්කම්. ඊළඟ වැඩසටහනේදී අපි අවසාන වැඩසටහන වෙනවා. කනගාටු වෙන්න හරි කෙනෙකුට මේ තරගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ලබන වැඩසටහනේට අපිට බලන්න පුළුවන් කවුද කියලා. නමුත් ලබන වැඩසටහනදී අපි හමු වෙනකම් ඔබ සමට සුබ අනාගතයක්. Future Minds Innovator 8. CBL Crowns. Future Minds Innovator 8. අයිබෝවන් සුබනාගතයක් ප්‍රේක්ෂක ඔබට ජාතික නාලිකාවෙන් අපහාස වෙන ඔබට සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් අනුග්‍රහයෙන් CBL කිරුළු පළඳවන Future Minds Innovator 8 අපිට අද බලා ගන්න පුළුවන් කවුද මේ තරගයෙන් ජයග්‍රහණය කරන්නේ මේ කුසලානේ දිනාගන්න මේ අනුශූරතාවයේ දිනාගන්නේ කවුද කියලා. A program put together by the Nalanda College Junior Old Boys Association along with the Future Minds Secretariat. There will be a career guidance fair and exhibition on the 27th, 28th and 29th of this month. All this is because the Nalandians believe that no one should be left behind. කොළඹ නාලන්ද විද්‍යාලීය කනිෂ්ඨ ආදිල ශිෂ්‍ය සංගමයේ සංවිධානය කරන Innovator 8 ප්‍රදර්ශනය ජූනි 27, 28, 29 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. හොඳයි. ඉතින් මේ උදාාර වැඩසටහනේ උදාාර සංකල්පයේ අවසානයට අවිලා ඉන්නේ. අපි බලමු අද මේ තරගයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. මුලින්ම ආරාධනා කරනවා අපේ අවසාන තරගකරුවන් 4 දෙනාට. පළමුවෙන්ම අපි කොස්ගොඩ ගුණදාස, හිනිදුම ඇන්ටනි, ගම්පා ශශි, අතුරුගිරියේ තුෂාර්. ඔව් අදත් අපත් සමග එකතු වෙන විද්වත් විනිශ්චය මණ්ඩලය අපි හඳුනා ගනිමු. මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොහාන් මුණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලංකා උදවත්. හොඳයි දැන් අපි ආරාධනා කරමු අපේ පසුගිය වැඩසටහන් වලදී මේ තරගයෙන් ඉවත් වුණු තරගකරුවන් 5 දෙනාට ඉදිරියට එන්න කියලා. හොඳයි දැන් අපි ඔවුන්ට ත්‍යාග පිරිනමන්නයි සූදානම් වෙන්නේ. May I now invite Mr. Nadija Karunathilaka, Assistant General Manager, Marketing, Ceylon Biscuits Limited, to hand over the tokens to the contestants. Then, මේ පසුතලයෙන් අතර දෙනාට තෑගි ලැබුණේ නැතත්, මොකද විශාල තෑගි ප්‍රමාණයක් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා ඊළඟ වටේ ඉඳලා. අපි බලමු මේ තරගකරුවන් 4 දෙනා ඊළඟ වටේට මූණ දෙන්නේ කොයි විදිහටද කියලා මේ විරාමයෙන් පසු. Future Minds Innovator 8.
Ceylon Biscuits Limited අනුදායෙන් CBL කිරුළු පලඳවන Future Minds Innovator 8 නිර්මාණ කරුවන්ගේ මේ සංකල්ප ප්‍රායෝගික මට්ටමින් පෙරලා පෙන්වන්න අපි ඔවුන්ට අවසාන දිනයක් අපි ලබා දුන්නා ජූනි 15 වෙනිදා ඒ කියන්නේ පසුගිය සතියේ ඉරිදා අපි ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා ඔවුන්ගේ නිර්මාණ ස්වභාවික වටපිටාවක් තුලදී ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඒ වගේම මේ නිර්මාණ ආශ්‍රිත විෂය ශාස්ත්‍රයන් වල විශේෂඥ මඩුල්ලක් ඉදිරියට අපි මොවුන්ව කැඳවන්න තීරණය කළා. හොඳයි අපි බලමු මේ විශේෂඥ මඩුල්ල කවුද කියලා. වරලත් වාස්තු ශිල්පී රුක්ෂාන් විද්‍යාලංකාර මහතා. යාන්ත්‍රික ඉංජිනේරු ආචාර්ය වික්ටර් මෙන්ඩිස් මහතා. විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය අජිත් තස්කව මහතා. සමූහ වතු අධිකාරී චූල අමරතුංග මහතා. අපි දැන් මේ කුසපත් ඇදීමෙන් මේ තරඟකරුවන් හතර දෙනාව තෝරාගත්තා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි හැටියට අපි හිඳුම ඇන්ටනි මහතාව යොමු කරනවා වැවිලි ශාස්ත්‍රයේ නියෝජනය කරමින් සමූහ වතු අධිකාරී චූල අමරතුංග මහතාගේ විමර්ශනයට ලක් කරා. තේ කර්මාන්තයේ විශාල අඩුපාඩුවක් පැති තේ බෑග් ඇලවීමේදී එම බෑග් සීල් කිරීමට දැනට කිසි යන්ත්‍රයක් නැහැ. ඒ යන්ත්‍රය සාමාන්‍යයෙන් ගම් ආලේප කරලා බෑග් ඇලවීම තමයි දැනට කරන්නේ. ඒ වෙනුවට ඒක වේලීමට සාමාන්‍යයෙන් පැය කාලක් විතර ගත වෙනවා. මේ මා නිර්මාණය කළ යන්ත්‍රය විනාඩි 15ක් විදුලියට සම්බන්ධ කරලා එම ගම් තවරූ බෑගයක් මත මිනිත්තු දෙකක් තැබීමෙන් සම්පූර්ණයෙන්ම මේ බෑග් එක වේලෙනවා. ඒ ඇති තවත් වාසියක් නම් එකවරක් රත් කිරීමෙන් බෑග් 35 40 අතර ප්‍රමාණයක් අලවා ගන්න පුළුවන්. දැනට මෙය තේ කර්මාන්ත ශාලාවල භාවිතා කරලා තියෙනවා. ඒවෙන් හොඳ ප්‍රතිචාර මට ලැබිලා තියෙනවා. ඒකෙන් විශාල තේ කර්මාන්තයට විශාල රුකුලක් වෙනවා තමයි මගේ බලාපොරොත්තුවයි. තේ කර්මාන්තයේදී සාමාන්‍යයෙන් එම එක තේ තොගයක් සඳහා බෑග් 200ක් පමණ ඇලවිය යුතුයි. එම ප්‍රමාණය එම කාලය සහ ඒ ඉඩකඩ ගොඩක් තේ කම්මල් වලට ගැටලුවක් වෙලා තියෙනවා. මේ නිසා මිනිත්තු දෙකකින් එක බෑග් එකක් අලවලා ඒ තේ තොග ප්‍රවාහනය කරන වාහන වලට ඒවලම පටවන්න පුළුවන්. මේ අලුත් නිර්මාණය නිසා සේවක ශ්‍රමය අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා එම සේවකයන් වෙනත් ඵලදායී කටයුත්තකට යොමු කරන්නත් පුළුවන්. ඊට අමතරව ඉතා ඉක්මනින් ඉතා අඩු කාලයකින් ඒ කරගන්න ලැබෙන නිසා කර්මාන්ශාලාවෙන් බෑග් පිටත යවීමත් ඉක්මනින් සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඉහළ කඳුරට කර්මාන්ශාලාවල උෂ්ණත්වය අඩු නිසා බෑග් ඇලවීමේදී හුඟක් වෙලාවක් ගත වෙනවා. ඒ කාලයත් ඉතාම අඩු වෙලාවකින් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තේ කර්මාන්තයේ යෙදෙන පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ නව නිර්මාණය පිළිබඳව ඉතා සෑහීමකට පත් වෙන්නට පුළුවන්. ගම්පහ ශෂීව අපි යොමු කරනවා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය අජිත් පැස්කෝල් මහතා වෙත. මෙහි සෙන්සිටිව් මැට් ට්‍රාන්ස්මීටිං යුනිට් RM යුනිට් කියන ප්‍රධාන කොටස් තුන ඔබට දකින්න පුළුවන්. චූටි බබා තෙමා ගත්තහම තෙතමනය හඳුනා ගන්න තෙතට සංවේදී පරිපථ කොටස මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම බබා මේ සෙන්සිටිව් මැට් එකෙන් ඉවත් වෙන විට එය හඳුනා ගැනීම සඳහා පීඩන සංවේදී පරිපථයක් මේ වටා මා නිර්මාණය කළා තිබෙනවා. මේ ට්‍රාන්ස්මීටිං යුනිට් එකෙන් කරන්නේ රේඩියෝ තරංග මේ RM යුනිට් එක වෙත ට්‍රාන්ස්මීට් කරන එක. මේ වගේ රෙදි කෑල්ලක් බබාගේ ආරක්ෂාව පිණිස මේ මත එලන්න. මම කරන්න ඕනේ මෙහි තිබෙන ස්විච් එක මේ ආකාරයට ඔන් කර රිසීවින් ඇන් මොනිටරින් යුනිට් එකේ ස්විච් එක ඔන් කර නිවස තුල හෝ නිවසින් පිට මවට අවශ්‍ය ඕනම කටයුත්තක මේ රිසීවින් ඇන් මොනිටරින් යුනිට් එක රැගෙන ගිහින් යෙදීම. මවට පුළුවන් පරීක්ෂා කර බලන්න මේ වගේ මෙම උපකරණය වැඩ කරනවාද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් බබාව මේ ආකාරයට අරගෙන මේ සෙන්සිටිව් මැප් එක මත මේ විදියට නිදි කළා දියන්න. බබා නිදාගත්තාම තෙමා ගත්තොත් එය මවට දැනුම් දෙනවා. මෙතන අපි සෙන්සිටිව් මැට් එකෙන් ඉවත් වෙන විට මොන ආකාරයටද බලමු එය මවට දැනුම් දෙන්නේ. දැන් ඔබට පෙනෙනවා ඇති මේ බබා ඉවත් වීමට උත්සාහ කරනවා සමගම මේ RM යුනිට් එකේ බල්බයක් දැල්වීමෙන් සහ බීප් නාදයක් නිකුත් වීමෙන් මවව දැනුවත් කරනවා බබා ඉවත් වෙන්න හදන්නේ ඔබ එතනට පැමිණ බබාව ගන්න කියලා. අලුත් ප්‍රොඩක්ට් එකක් විදිහට වෙනද භාණ්ඩයක් විදිහට
මම හිතන්නේ ඒකට හොඳ අනාගතයක් තියනවා කියලා ප්‍රොඩක්ට් එකට ඒකම බැලුවොත් එහෙම ඒක වැඩි දියුණු කරගන්න ඉලෙක්ට්‍රොනික පැත්තෙන් අවශ්‍ය කරන සහයෝගය මම හිතන්නේ යාට තවදුරටත් වැඩිදුර ලබා දුනොත් එහෙම ඒක තවදුරටත් ගොඩක් වැඩි දියුණු කරලා මම හිතන්නේ මාකට් එකට වෙනද වලට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නව නිර්මාණයක් වශයෙන් මම හිතන්නේ ඒක අවශ්‍යතාවයක් දෙමව්පියන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් නිපද වෙච්ච බාණ්ඩක් විදියට මම හිතනවා ඒකට හොඳ අනාගතයක් තියෙනවා කියලා ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන් ඒ බාණ්ඩය ගැන ඊළඟ තරගකරුවන් දෙදෙනා වෙත යමු ඔවුන්ගේ නිර්මාණ කොහොමද ස්වභාවික වටපිටාවක් තුලදී අපට ඉදිරිපත් කරේ කියලා දැක බලා ගන්න මේ විරාමයෙන් පසු Future Minds Innovator Ceylon Biscuits Limited අනුග්‍රහයෙන් CBL කිරුළු පලඳවන Future Minds Innovator 8 අතුරුගිරියේ කුෂාර අපි ඔහු යොමු කරනවා යාන්ත්‍රික ඉංජිනේරු ආචාර්ය වික්ටර් මෙන්ඩිස් මහතා වෙත මේ තියෙන්නේ මම හදපු ඉලෙක්ට්‍රොනික හයිඩ්‍රජන් කන්ට්‍රෝල් යුනිට් එක වතුරේ තියෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් අණු කැඩීම සිදු කරනවා කැඩිච්ච වායුව මෙම හයිඩ්‍රජන් ඉන්ජෙක්ටර් එක හරහා වාහනේ තියෙන කම්පියුටර් ECU එකෙන් ටයිමින් ඇඩ්වාන්ස් කරලා වෙලා එන්ජිමට සපයනවා මෙතන තියෙන්නේ මම නිර්මාණය කරපු හයිඩ්‍රජන් ජෙනරේටර් එක එන අට ගලවලා තමයි මේකට ඇතුළට වතුර දාන්නේ ඉලෙක්ට්‍රොනික බේක් පල්ස් එකක් දුන්නම මෙතනින් හයිඩ්‍රජන් වායුව නිපද වෙනවා මේ හයිඩ්‍රජන් වායුවෙන් නැවත අර ගෑස් ඉන්ජෙක්ටරේට ගිහිල්ලා එන්ජිම පණ ගැනෙනවා මේ හයිඩ්‍රජන් ඉන්ජෙක්ටර් එක හරහා ඉන්ජෙක්ටරේට මේකට පල්ස් සැපීමක් අවශ්‍යයි ඒකින්ද වාහනයේම තියෙන විදුලි පරිපථයෙන් ඉලෙක්ට්‍රොනික පරිපථයෙන් මෙම හයිඩ්‍රජන් වායුවේ පාදනය සිදු වෙනවා වදින්නේ නෑ මේකයි මේකේ උනේ මොකද මම සීලුම දේවල් මේ අංග සම්පූර්ණ කරගෙන ආවේ නමුත් අර පොඩි හෝස් එකක හයිඩ්‍රජන් වායුව ලීක් වීම නිසා මේ අවශ්‍ය කරන මෙතනට ලැබෙන හයිඩ්‍රජන් වායුවේ ප්‍රෙෂර් එක බාර් 2.5ක ප්‍රෙෂර් එක අඩු වෙලා තියෙනවා ඒක නිසා තමයි දැනට වාහනේ ස්ටාර්ට් නොවෙන්නේ වතුරෙන් ඩිවයි කිව්වට මොකද ඒ වතුර හයිඩ්‍රජන් වලටයි ඔක්සිජන් වලටයි වෙන කඩන්න මේ විදුලි බලයක් අවශ්‍යයි ඒ විදුලි බලය අවශ්‍ය නිසා ඒකට බැක්ටියක් අවශ්‍යයි යා බැක්ටිය චාර්ජ් කරන්න ඕල්ටරේටරයක් ඕනේ ඕල්ටරේටර කරන්න තවත් යාත්‍රික බලයක් අවශ්‍යයි මුඟක් දේවල් කියන ප්‍රධාන අසබල පහෙන් පංගුවක් කිව්වටින් එන්ජිම ස්ටාර්ට් කරන්න විතරක් පුළුවන් වාහනේ දුවන්න හැටියක් නැහැ ඉතින් මුඟක් දේවල් කරන්න තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ ඔක්කොම කියන දේවල් හදාගෙන මේක සාර්ථක කරගනින් කියලා. කොස්ගොඩ ගුණදාස. කොස්ගොඩ ගුණදාස මහතාව අපි යොමු කරන්නේ වරලත් වාස්තු ශිල්පී රුක්ෂාන් විද්‍යාලංකාර මහතාගේ අධීක්ෂණයට. දැන් මේ තමයි අසාර්ථක වැඩ පිළිවෙල. මේක මම හුණු මිශ්‍ර කරලා මේ කරේ. හුණු මිශ්‍ර කරපු එක මට අසාර්ථකයි. ඊට පස්සේ තමයි මම ගොඩ මැටිවලට බැස්සේ. මැටිවලක් මුල් අදිරිය මේ අදිරිය තමයි මේ තියෙන්නේ. අලුතෝ මුල් කැලි වෙන නිසා මෙහෙම තිබ්බා මෙහෙම තමයි වතුර වෙන්නේ දැන් මේක පොළොව දානවා නම් 5ට 1යි කපලාරු කරනවා නම් 6ට 1ක් 7ට 1ක් මේ කපලාරු වල සාමාන්‍ය පොඩ පොඩ අඩු කරන්න ඕනේ දැන් මේක හොඳම ගණන් වැඩට දැන් මේ තියෙන්නේ ලී ගාන කුඩු මේ ගාන කුඩු වලින් ගල් හදන්න ගන්නයි අර විත්‍යයි තුනම ලීකුඩු කපලාරු මේ පොළොව ලීකුඩු පොළොව ලීකුඩු වලින් සිමෙන්ති දාලා තියෙනවා તો පොලිස් කරන්නේ ඉස්සලා ඔය ලීකුඩු කපලාරු මේ පට්ටම් හදන්න කලින් මේ මදි මේ ෆිනිෂ් කරන්න කලින් මේක තව ෆිනිෂ් කරලා නැහැ මේ තියෙන්නේ මේ සාමාන්‍ය ගහගෙන එන්නේ මේක කොයි වෙලාවක හෝ අපිට ෆිනිෂ් කරගතයි අපිට කරදරයක් නැහැ දැන් මේ මගේ දලබ
මේ ගලම ගහලා තින්නත් ඒ වගේම තමයි. හැරි අරගත්ත පොඩි ගල් කෑල්ලක් තිබුණා. ඒ ගල් කෑල්ල තියලා තට්ටු කරා තමයි ටික් ටික් තියාගත්තේ. මෙතන ගැටලු කීපයක් මම මේක දකිනවා. එකක් ඇවිල්ලා මේ වේයන්ගෙන් වෙන ප්‍රශ්නේ මොකද? දීකුඩු 80ක් තියෙනකොට වේයන්ගෙන් එන්න පුළුවන් හානිය වැඩි. අපේ ගුණදාස මහත්මයා කිව්වා මට නැටි එකතු කරන්න හින්දා ඒ ප්‍රශ්නේ නැති වෙනවයි කියලා. ඒක මම හිතන්නේ මීට ඉස්සරහට මීට වඩා පොඩ සලකලා බලන්න ඕනේ. ඒකම මම හිතන්නේ පොලොවට දාන එකයි ප්ලාස්ටර් එකයි මම හිතන්නේ වෙනම සලකලා බලුවොත් හොඳයි. මොකද පොලොවට දාන එක හුඟක් හයියෙන් වැඩි වෙන්න ඕනේ. ප්ලාස්ටර් එකට වැඩිය ප්ලාස්ටර් එක තියෙන වෙන දෙයකට පොලොව තියෙන වෙන ප්‍රස්තාවයකට. ඉතින් මේක හැම එකටම කන්සිඩර් නැතුව මම හිතන්නේ එක දෙයකට විතරක් ඉස්සෙල්ලා පොඩ සලකලා ඒක ඉම්ප්‍රූව් කරා නම් ඊට වැඩිය හොඳයි කියන එක තමයි මගේ අදහස. එහෙමයි මේ තරගකරුවන් හතර දෙනා මේ විද්වතුන්ගේ විමර්ශනයට ලක්ුණේ. ඒ වගේම එක තරගකරුවෙකුට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අපි බලමු ඊළඟ වටේදී කොහොමද කවුද මේ තරගයෙන් ඉවත් වෙන්නේ කියලා මේ විරාමයෙන් පස්සේ. Future Minds Innovator 8. Ceylon Discus Limited අනුග්‍රහයෙන් CBL ක්‍රීඩා බලඳවන Future Minds Innovator 8. නාලන්ද විද්‍යාලය කනිෂ්ඨාධිශිෂ සංගමය Future Minds ව්‍යාපෘතිය සමග එකතු වෙලා සංවිධානය කරපු මේ Future Minds Innovator 8 වැඩසටහන සාර්ථක ලෙසත් ඒ වගේම උත්කර්ෂවත් ලෙසත් නිමා කරගන්න Ceylon Discus Limited අනුග්‍රහය දක්වා ඇත්තටම ආගය කරන්න ඕනේ. මෙවැනි උදාර මෙහෙවරක් වෙනුවෙන් උදාර සංකල්පයක් වෙනුවෙන් ලබා දුන් දායකත්වය ගැන. හොඳයි අපි දැන් බලමු අවසාන තිදෙනා තෝරා ගන්න. අපි මුලින්ම ඔබ දන්නවා සජීවීව සහභාගී වූ ඔබගෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාවත් විද්වත් විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ලකුණු සංඛ්‍යාවත් ඒ වගේම ආරාධිත විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ලකුණු සංඛ්‍යාවත් අවසාන වශයෙන් ජාතික නාලිකාවෙන් අපහා එක්වුණු SMS ලකුණු සංඛ්‍යාවත් එකතු කළා. අපි ප්‍රතිශතයක් හැටියට ඒ ලබා ගත්තා. ලබාගත් ලකුණු වල ප්‍රතිශතයන් මේ වගේ: ගම්පහ සශි 60.43, ඉනිදුම ඇන්ටනි 53.92, පොස්කොඩ ගුණදාස 52.86, අතුරුගිරිය තුෂාර 52.35. ජය පරාජය කියන එක අපේ හැමෝටම උරුම දෙයක්. අපි එය බාර ගන්නවා නම් සතුටින්. මම හිතන්නේ ඒක උදාර ගතියක් මිනිස්සුගෙන් තියෙන. අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තියෙන්නේ අතුරුගිරිය තුෂාර. අපේ විද්වත් විනිශ්චය මණ්ඩලයෙන් අහමු සාමූහිකව ඔවුන් ඒ පිළිබඳව දක්වන අදහස මොකක්ද කියලා. ඔබට මම හිතන්නේ ඡන්ද ලැබීම අඩු වෙනට ඇත්තේ දැන් තරගයකදී හරි විභාගයකදී හරි එක්තරා සීමා කාලයක් තුළදී ඒ ඒ ඒ ඉදිරිපත් වෙන අවස්ථාවේදී සම්පූර්ණ වෙලා තිබෙනවා. හත්යිත්තේ බාහිර දුරතාවය නිසා ඔබට පසුගිය ජූනි 15 වෙනිදා වෙන විට අකියාවක් ලැබුණා සම්පූර්ණයෙන් නිම කරගන්න. ඉතින් ඒ වෙන විට තිබුණු තත්ත්වය මම හිතන්නේ සාධාරණ විසඳුමක් ජනතාව විසඳුමක් දෙන්න ඇති කියලා. මොකද මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණත් එයයි. මේ නව නිපැයුම් නිෂ්පාදන මට්ටම දක්වා වෙළඳපොළ දක්වා රැගෙන යන තෙක් උදව් කරන එක. ඉතින් මම ඔබට සුබපතනවා. ක්ලිකෝන් විදුලි උපාංග නිෂ්පාදනය කරන වැලිබල් ඉලෙක්ට්‍රිකල් ආයතනයෙන් අපේ තුෂාරටත් අනිත් තරඟකරුවන්ටත් මුදල් සෑද ලබා දෙනවා. ලෝකය යහපත් කරවන ශ්‍රී ලාංකේය අපේ සංකල්ප. මේ උදාර කටයුත්තේ ඊළඟ වැඩසටහන වෙන්නේ ඊළඟ අධීරයේ Future Minds Innovator 9 වැඩසටහන වෙනුවෙන් ඒට පෙරවදනක් විදිහට දේශාභිමානී ගීතයක් නිර්මාණය කරන්න හිතුවා. පද රචනයෙන් නන්දන වික්‍රමගේ මහතා, සංගීතය නවරත්න ගමගේ මහතා. අපි ඒ ගීතයට සවන් දෙමු. මේ හින්දු සයුරේ මුතු ඇටයි ලොව සුපතන ලක් දෙරණයි. Yeah.
ආයතනයේ සමූහ අධ්‍යක්ෂක නන්දන වික්‍රමගේ මහතා කොළඹ නාලන්ද විද්‍යාලය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති අරෝෂ කුමාර මහතාටත් ගරු ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් ආරාධනය කරනවා ඔහුව කැඳවාගෙන එන්න. දියුණු තරඟයකට පස්සේ